අවසාන ධර්ම දේශනා. නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම් රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහ සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය කල්යාණ මිත්‍රූ ගුරු දේවෝත්තම පින්වල්ලක ස්වාමින් වහන්සේට අප හැම දෙනාගේ උතුම් නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, මේ අපි ගත කරමින් සිටින උතුම් වස් කාලයේ තුලදී දැන් ඔබ හැම දිනාට වාසනාව ලැබිලා තියෙනවා. මේ බුදු පසේ බුදු අරහන්තක මහා විහාරයේදී මේ වස් කාලයේ පුරාවට මේ ලෝකයෙන් එතර වෙච්ච නිකලෙස් මුනිවරු ගැන ඉගෙන ගන්නට දුර්ලභ වාසනාවක් උදා වෙලා තියෙනවා. පින්වත්නි, මේ මුනිවරු කියන පිරිස කලින් කලට මේ ලෝකේ පහළ වෙනවා. මුනිවරු කියලා කියන්නේ මේ ලෝකයෙන් එතර වෙච්ච පිරිසක්. මුනිවරු කියලා කියන්නේ කවුද? මේ ලෝකෙන් එතර වෙච්ච පිරිස. මේ මුනිවරු ගැන හරි ලස්සරට බුද්ධ දේශනාවේ තියෙනවා. උන්වහන්සේලාගේ ස්වභාවය ගැන උදබින්දු යථාපි පොක්කරේ පදුමං වාරි යථාන ලිප්පති. ඒවං මුනිනෝ පලිප්පති යදිදං දිට්ඨ සුතං මුතේසුවා. ඒ කියන්නේ ලස්සන පොකුණක ඒ පොකුණේ මඩේ හැදිලා ජලය ඇතුලේ වැඩිලා ලස්සන නෙළුමක් පිපෙනවා. ඒ නෙළුම පිපෙන්නේ ජලය ඇතුලේ නෙවෙයි, ජලයෙන් උඩට ඇවිත් තමයි නෙළුම විකසිත වෙන්නේ. ඊට පස්සේ ඒ නෙළුම් මල ජලයත් එක්ක තැවරෙන්නේ. ඊළඟට ඒ නිලුම් මලේ ඔබ දැකලා ඇති නිලුම් කොළේ. නිලුම් කොළේට වතුර බින්දුවක් අපි දැම්මට පස්සේ ඒක තැවරෙනවද? තැවරෙන්නේ නැහැ. අපි පුංචි සන්ධියේදී අපිට මතක නිලුම් කොළේ හම්බුණාට පස්සේ අපි වතුර බින්දුවක් දාලා ලස්සන්ට නිලුම් කොළේ නටවනවා. ඒක එතකොට තැවරෙන්නේ නැහැ. නිලුම් කොළේ ඇලකරපු ගමන් ඒක රූරා වැටෙනවා. ආන් ඒ වගේ මුනිවරු ඒවං මුනිනෝ පලිප්පති යදිදං දිට්ඨ සුතං මුතේසුවා. මුනිවරු කියන පිරිස මේ ලෝකේ අහන දේවල් වලට, දකින දේවල්, කතාබස් කරන දේවල්, රස විඳින දේවල්
මේකක්වත් එක්ක උන්වහන්සේලාගේ ජීවිත පාටලෙ වෙන්නේ නැහැ. තැවරෙන්නේ නැහැ. දැන් අපි ඇහෙන් රූප දැක්කන් පස්සේ අපේ ඇහැට රූප උරා ගන්නවනේ. ඒ කියන්නේ අපිට මේක ෆොටෝ ගැහුවාගේ මතක හිටිනවා. උන්වහන්සේලාට එහෙම නැහැ. අපි ආස කරන රසයක් අපට කවුරු හරි ගෙනත් දුන්නොත් මෙන්න ඔයාට මං හොඳ රසවත් අලුත් කෑමක් ගෙනාවා කියලා අපට දුන්නොත් අපි ඒක අනුභව කළාට පස්සේ අපේ දිව පිනා ගියොත් අපේ සිත් පැහැර ගන්න දේ රසය සිත පැහැර ගන්නවා. මුනිවරුන්ගේ එහෙම ස්වභාවයක් නැහැ. ඒක යදිදං දිට්ට සුතම් මුතේසුවා කියන්නේ අර නිලුම් කොලේ මතට දාපු දිය ස්වල්පයක් වගේ. එහෙම නැත්නම් නිලුම් මලක් දියෙන් උඩට ඇවිල්ලා විකසිත වෙලා තියෙනවා වගේ. ඉතින් මේ ලෝකේ මම ඔබට කිව්වා මේ මුනිවරු කලින් කලට ලෝකේ මුනිවරු පහළ වෙනවා. මේ ලෝකෙට පහළ වෙන මුනිවරු අපි අහලා තියෙනවා මුනිවරු ප්‍රධාන කොටස් තුනක් ඉන්නවා. ඒ කියන්නේ මුනිවරු තුන් දෙනෙක් මේ ලෝකෙට පහළ වෙනවා. මේ ලෝකේට ඊටාම කලාතුරකින් කල්ප ගණන් පෙරම් පුරලා මේ තුන් ලෝකේම අභිබව තුන් ලෝකේම ජයගෙන දස මාර සේනාවන් පරාජය කොට සකල ක්ලේශයන් දුරු කොට මහා මුනිවරු පිරිසක් පහළ වෙනවා. උන්වහන්සේලාට කියනවා ලෝතුරා සම්මා සම්බුද්ධ කියලා මුනිවරු. එතකොට උන්වහන්සේලා මේ දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකේ සියල්ල අභිබව ඥානෙන් බලෙන් සමාධියෙන් ඉර්ධියෙන් සීලෙන් මේ සියල්ලෙම උන්වහන්සේලා සියලු ලෝක සත්ත්වයන් අභිබව යනවා ලෝකෙන් ඈතර වෙනවා. එතකොට මේ සම්මා සම්බුද්ධ කියන මුනිවරු බුදුරජාණන් වහන්සේලා පහළ වුණාට පස්සේ තව මුනිවරු පිරිසක් මේ ලෝකේ බිහි වෙනවා. ඒ කවුද? රහතන් වහන්සේලා. රහතන් වහන්සේලා කියන්නේ මුනිවරු පිරිසක්. උන්වහ දැන් එතකොට මේ මුනිවරුන්ගේ තිබ්බ අර කියාපු මේ ලෝකේ කිසිම දෙයක් එක්ක නොතැවරෙන ගුණේ. මුනිවරු පිරිසක්. දැන් මේ මුනිවරු ගැන තියෙනවා හරි ලස්සනට උන්වහන්සේලා පින්ඩ පාති වඩින හැටි. ඒක තියෙනවා යථාපි බමරෝ පුප්පං වන්න ගන්ධං අහේටයන්. බමරා මල් පැණි උරන බමරා මලක් මලක් ගාන ගිහිලා මල් වල පැණි උරලා බොනවනේ. එතකොට බමරා ඒ මල තලන්නේ නැතුව තමයි පැණි ටික උරාගෙන යන්නේ. යථාපි බමරෝ පුප්පං වන්න ගන්ධං අහේටයන්. පලේති රසවාදාය ඒකේ රසය අරගෙන යනවා මලට හානි කරන්නේ නැතුව. ඒවං ගාමේ මුනිචරේ මුනිවරයා ගමක් ගමක් ගානේ හැසිරින්නේ පිණ්ඩපාත ටිකක් හොයාගෙන ආන් ඒ විදිහට. ඒ මුනිවරුන්ගේ ජීවිතේ පුදුම විදිහේ දමනයක් සංසිඳුණු බවක් හුදකලාවක් සාන්ත බවක් තිබුණා. එතකොට බුදු කෙනෙක් පහළ වුණාට පස්සේ මේ ලෝකේ රහතන් වහන්සේලා කියලා උන්වහන්සේගේ ශ්‍රාවක පිරිසක් පහළ වෙනවා. ඒ තමයි මේ ලෝකේ පහළ වෙන දෙවෙනි මුනිවරයා. ඊළඟට තව සුවිශේෂී මුනිවරු පිරිසක් මේ ලෝකේ ඒත් කලාතුරකින් පහළ වෙනවා. උන්වහන්සේලාට කියනවා පච්චේක බුද්ධ කියලා. ඒක අපිට හුරු පුරුදු නමෙන් කියනවා පසේ බුදුරජාණන් වහන්සේලා. එතකොට පසේ බුදුරජාණන් වහන්සේලා කියන්නේ මේ ලෝකේ දුර්ලභ ගණේ මුනිවරු පිරිසක්. පච්චේක බුද්ධ කියලා කියන්නේ ඒක තේරුම තමයි මේ උන්වහන්සේලා වෙන්වෙන් වශයෙන් අවබෝධ කරනවා මේ ජීවිතේ. වෙන්වෙන් වශයෙන් අවබෝධ කරනවා කියන අදහස තමයි පච්චේක බුද්ධ කියලා කියන්නේ. එතකොට ඒ පච්චේක බුදු කෙනෙක් අපි ගත්තොත් පසේ බුදුරජාණන් වහන්සේලා ගැන මං හිතන්නේ මේ අපිට තොරතුරු අහන්න ලැබෙන එක සුලබ නෑ. ඉතාම දුර්ලභ එකක්.
ඊළඟට අපි පසේබුදුරජාණන් වහන්සේ ගැන ඇත්තම කතා බස් කරන්නේ බොහොම කලහතුරුකි. දැන් අපි පැවිදි වෙලා මහාන ජීවිත අවුරුදු 10ක් වුණා. මේ ජීවිත ඉස්සල්ලාම පසේබුදුරජාණන් වහන්සේ නමක් ගැන ධර්මයේ දේශනා කරන්නේ. එතකොට බුදු පසේබුදු අරහන්තක මහා විහාරයේ මේ පසේබුදුරජාණන් වහන්සේලාගේ ගුණ කීර්තනය කරන්න ලැබීම මම හිතන්නේ අපි ලද වාසනාවක්. ඉතින් මේ පසේබුදුරජාණන් වහන්සේලා සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට වඩා ටිකක් වෙනස්. උන්වහන්සේලාගේ මේ වෙනස තියෙන්නේ දැන් අපි ගත්තොත් උපහාල ඇති එක ලෝක ධාතුවක සම්මා සම්බුදුරජාණන් වහන්සේලා එකවර කීනමක් උපදිනවද? එක් නමයි පහළ වෙන්නේ. එක පසේබුදුරජාණන් වහන්සේ නමක් තමයි පහළ වෙන්නේ. එක් ලෝක ධාතුවක. නමුත් පසේබුදුරජාණන් වහන්සේලා එහෙම නෙමෙයි. පසේබුදුරජාණන් වහන්සේලා එකම කාල වකවානුවේ සිය ගණනින් බිහි වෙනවා. දෙතුන් නම බිහි වෙනවා. ඊළඟට සිය ගණනින් බිහි වෙනවා. ඒ වගේ විශේෂත්වයක් තියෙනවා. ඊළඟට අපි ගත්තොත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්. උන්වහන්සේ මේ මනුලෝවට වඩින්න කලින් තුසිත දෙව්ලෝනේ ඉන්නේ. තුසිත දෙව්ලෝව ඉඳලා මනුලෝකට එන්නේ බෝසත් මාතාවකගේ කුසට එනවා. බෝසත් මාතාවකගේ කුසට ඇවිල්ලා දස මාසයක් කුසී වැඩිලා තමයි මනුලෝවට බිහි වෙලා උපත ලබන්නේ. පසේබුදුරජාණන් වහන්සේලාගේ විස්තර අපි කියවගෙන යද්දී අපට ලැබෙන විස්තර දකින්න ලැබෙනවා. සෑම පසේබුදු කෙනෙක්ම මව කුසින් ඉපදිලා නෙවෙයි. අපිට විස්තර හම්බ වෙනවා සමහර පසේබුදුරයන් වහන්සේලා ඌපපාතික උපදිනවා. අන්න විශේෂයක්. සම්මා සම්බුදුරයන් වහන්සේලා සියලුම බුදුරජාණන් වහන්සේලා ඒ කියන්නේ බෝසතාණන් වහන්සේලා උපදින්නේ මව කුසේ පහළ වෙන්නේ. මව කුස පිළිසිඳ ගන්නවා. ඊළඟට සියලුම සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ඒ විදිහට මව කුසේ පිළිසිඳගෙන මේ මනුලෝවට බිහි වෙලා බොහෝ විට රජ පවුල්වල බ්‍රාහ්මණ පවුල්වල ඉපදිලා රාජකීය සැප සම්පත් විඳලා මහා අභිනිෂ්ක්‍රමණය කරනවා. ඒ කියන්නේ ගිහිගේ අතහැර දාලා යනවා. ඒ අතහැර දාලා යන්න හේතු වෙනවා නිමිති හතරක් නේ. සතර පිරිනිමිති දකින්නවා. පසේබුදුරජාණන් වහන්සේලගේ ජීවිතය ඊට වෙනස්. උන්වහන්සේලාගේ සෑම පසේබුදුරයන් වහන්සේ නමක්ම අභිනිෂ්ක්‍රමණය කළා නැහැ. ඒ කියන්නේ බුද්ධත්වයට පත් වෙන්න කලින් අභිනිෂ්ක්‍රමණය කළා නැහැ. සමහර රජවරු රජ උටුනු පැලඳගෙන ඉද්දි, රාජාභරණ දරාගෙන ඉද්දි, රාජශ්‍රීයෙන් ඉද්දි පසේබුද්ධත්වයට පත් වෙනවා. අභිනිෂ්ක්‍රමණය කළා නැහැ. ඊට පස්සේ තමයි අභිනිෂ්ක්‍රමණය කරන්නේ. ඒක සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගෙත් පසේබුදුරයන් වහන්සේ නමකගෙත් දකින්න තියෙන සුවිශේෂී දෙයක්. ඊළඟට සියලුම සම්බුදුරජාණන් වහන්සේලා සම්බුද්ධත්වයට කලින් දුෂ්කර ක්‍රියා කරනවා. ඒ කියන්නේ අඩුම ගානේ සතියක් කරින් දුෂ්කර ක්‍රියා කරනවා. අපේ බෝසතන් වහන්සේ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරන්නේ නේ. පසේ බුදුරජාණන් වහන්සේලා හැමෝම එහෙම දුෂ්කර ක්‍රියා කරන්නේ නැහැ. උන්වහන්සේලා මේ හරි ස්වල්ප උත්සාහයකින් ජීවිත අවබෝධ කරා යනවා. ඒක වෙනසක්. ඊළඟට සම්බුදුරජාණන් වහන්සේ නමක් පැවිදි වෙන්න යද්දී උන්වහන්සේට සිවුරු පිළිකර දෙන්නේ කවුද? මහා බ්‍රහ්මයා සිවුරු පිළිකර දෙනවා. දැන් අපි ගත්තොත් අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේට සිවුරු පරිස්කාර දුන්නේ ඝටිකාර බ්‍රහ්මරාජයා දුන්නේ. එතකොට පසේබුදුරජාණන් වහන්සේලාට එහෙම කවුරු සිවුරු පිළිකර පූජා කරන්නේ නැහැ. සමහරලාට මේ රජ ඇඳුමින් ඉද්දි බුද්ධත්වයට පත් වෙනවා. සිවුරු පිරිකර පහළ වෙන්නේ ඉර්දියෙන්. අන්න විශේෂත්වය. ඉර්දියෙන් පහළ වෙන්නේ. සමහර අය තමම සිවුරු පුරව ගන්නවා. පාත්‍ර සිවුරු හොයාගෙන පුරව ගන්නවා. එහෙම පැවිදි නැහැ ඉන්නවා. එතකොට ඒක පසේ බුදුරජාණන් වහන්සේලාගේ තියෙන තව විශේෂත්වයක්.
ඊළඟට සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ගත්තොත් අපි ගත්තොත් කල්ප 100ක් ඇතුළත පහළ වෙච්ච සම්මා සම්බුදුරජාණන් වහන්සේලා හත් නමක් ගැන ගෞතම බුදුරජාණන් වහන්සේ විස්තර දේශනා කළා. විපස්සී බුදුරජාණන් වහන්සේ, සීඛී බුදුරජාණන් වහන්සේ, විස්සබු බුදුරජාණන් වහන්සේ. ඊළඟට මේ මහා භද්‍ර කල්පයේ පහළ වුණා කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම කියන සම්බුදුරජාණන් වහන්සේලා. ඒ සියලුම සම්බුදුරජාණන් වහන්සේලා ජීවිත අවබෝධයට හිත මෙහෙවි එකම ක්‍රමයකට. එකම ක්‍රමයකට. සියලුම බෝසතාණන් වහන්සේලා ආනාපාන සති සමාධියෙන් තමයි ජීවිත අවබෝධයේ පිණිස ප්‍රවේශ වෙන්නේ. ඊට පස්සේ පටිච්ච සමුප්පාදය ජරා මරණ වලින් ඉඳලා අවබෝධ කරනවා. සියලුම බුදුරයන් වහන්සේලා එකම පිළිවෙලට අවබෝධ කරන්නේ. පසේ බුදුරයන් වහන්සේලා එහෙම නෙමෙයි. ඒ උන්වහන්සේලා අවබෝධ කරන ක්‍රමේ එක එක විදිය වෙනස්. උන්වහන්සේලාගේ අවබෝධයට මොකක් හරි නිමිත්තක් තමයි හේතු වෙන්නේ. එක්කෝ හිතට හටගත්ත බලවත් ශෝකයක් හේතු වෙනවා. එක්කෝ හිතට හටගත්ත මොකක් හරි බයක් හේතු වෙනවා. එහෙම නැත්නම් මොකක් හරි කාරණයකින් උන්වහන්සේලාට මේ සංස්කාරයන්ගේ අනිත්‍ය ප්‍රකට වෙනවා. එතකොට අවබෝධය පිණිස මෙහෙවනවා. උන්වහන්සේලා එක එක පැතිකඩ වලින් තමයි හේතුඵල ධම අවබෝධ කරන්නේ. ඒක පසේ බුදුරයන් වහන්සේලාගේ තියෙන සුවිශේෂී වෙනස්කම. ඊළඟට මම ඔබට කියවා සම්මා සම්බුදුරජාණන් වහන්සේලා එක් නමයි පහළ වෙන්නේ එක් ලෝක ධාතුවක. පසේ බුදුරයන් වහන්සේලා එහෙම නෙමෙයි. දෙතුන් නමක් පහළ වෙන්නත් පුළුවන්. හතර පහ නමක් පහළ වෙන්නත් පුළුවන්. සිය ගන්නක් පහළ වෙන්නත් පුළුවන්. ඉසිගිලි පර්වතයේ පසේ බුදුරයන් වහන්සේලා කී නමක් හිටියද? වැඩ සිටියද? 500 නම. ඒ ඉසිගිලි පර්වතයේ නම වැඩුණේ උන්වහන්සේලා වැඩ සිටි නිසානේ. උන්වහන්සේලා ඉසිගිලි පර්වතයට වඩිනවා. ඒක පේනවා මිනිසුන්ට. වැඩියට පස්සේ වෙච්ච දෙයක් නෑ. අයම් එතකොට තේමම් පවිසන්තා දිස්සන්ති. ඒ උන්වහන්සේලා ඉසිකිලි පර්වතයට පිවිසෙද්දී දකින්නවා පවිට්ටා නදිසන්ති. පිවිසුණාට පස්සේ දකින්නේ නැහැ. මිනිස්සු කතා වුණා, අනේ මේ ඉර්ෂීන් වහන්සේලා මේ පර්වතයට වඩිනවා. වැඩියට පස්සේ මුකුත් වෙච්ච දෙයක් හොයන්න බෑ. අයම් පබ්බතු ඉමේ ඉසි ගිලතිති. මේ පර්වතේ මේ ඉසිවරු ගිලිනවා. ඉසිගිලි ඉසිගිලිත්වේව සාමඤ්ඤා උදපාදී. මේ ඍෂිවරු ගිලින්නේ කියන අර්ථයෙන් ඉසිගිලි කියලා නම් වැටුණා. කොහොමද මේ පර්වතයේ ගිල්ලි ඉසිවරු? ඒක විස්තරය මම බැලුවා අට කතාවේ තියෙනවා. ඒ පසේ බුදුරජාණන් වහන්සේලාගේ පසේ බුදුරජාණන් වහන්සේලා 500 නමක් ඇතර හිටියා. ඉතාම ඈත අතීතී බරණස් නූර් එක ගමක එක දියණියක් පසේ බුදුරජාණන් වහන්සේ නමකට පොරි පාත්‍ර 500ක් පූජා කළා. පූජා කරලා මේ පැණි පූජා කළා. එක එක අයගේ පැතුම් හරි වෙනස්නේ. පූජා කළා පැතුවා, අනේ මේ උත්තම ශ්‍රමණයන් වහන්සේට මම පොරි පාත්‍ර 500ක් පූජා කළා. මේ පැණි පූජා කළා, මට මේ පිණින් ලස්සන දරු පැටව 500ක් ලැබේවා කියලා. ඉතින් පස්සේ එයා එතනින් චුතු වෙලා ගිහිල්ලා ඒ පිණින් දෙවියන් අතරේ ඉපදිලා පස්සේ ආයේ මනුස්ස ලෝකෙ ඉපදිලා දරුවෝ 500ක් ලැබුණා. ඒ දරුවගෙන් ප්‍රධානෙක් වෙනවා මහා පදුව. දරුවෝ 500ක් ලැබුණා. ඊට පස්සේ එකටම කියනවා ඒ දරුවෝ ඉපදිලා තියෙන හරි අද්භූත සිද්ධියක්. මේවා අපිට මේ ලෝකේ අහන්න නැහැ. එකවර 500ක් උපන්න කියනවා. ඉතින් ඒ ඔක්කොම පසේ බුද්ධත්වයට පත් වුණා. මේ පසේ බුදුරජාණන් වහන්සේ නමක් වෙන්න ද්‍යාසංකේය කල්ප ලක්ෂයක් පෙරම් පුරන්න ඕන. නිකන් ලාභිට කරගන්න බෑ. ද්‍යාසංකේය කල්ප ලක්ෂයක් පෙරම් පුරලා පූර්ිත පුණ්‍ය මහිමෙන් යුතු
උත්තම එක තමයි පසේ බුද්ධත්වයේ සාක්ෂාත් කරන්නේ. ඒ 500ක් පසේ බුදුරයන් වහන්සේලා පසේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ ওই ඉසිකිලි පර්වතය අසුර කරගෙන වාසය කළේ. උන්වහන්සේලා 500 නම පිණ්ඩපාතේ වැඩලා පිණ්ඩපාතේත් අරගෙන අහසින් 이르දි වලේ ඉසිකිලි පර්වතයට වඩිනවා. ඉසිකිලි පර්වතයට වැඩලා උන්වහන්සේලා ඉසිකිලි පර්වතයේ ඉස්සරහා හිටගෙන 이르දි වලේ ඉසිකිලි පර්වතයේ දෙබෑ කරනවා දෙපැත්තට. ඉසිකිලි පර්වතයේ දෙබෑ කරලා ඒක ඇතුළට උන්වහන්සේලා වඩිනවා. වැඩියට පස්සේ ඉසිකිලි පර්වතය ඇතුළේ 이르දීන් මවපු ලස්සන කුටි සක්මන් මලු ඊළඟට සැතපෙන සයනාසන මේ ඔක්කොම තියෙනවා. ඒ 500 නම් මේක ඇතුළට ගිහිල්ලා 이르දි වලේ වහනවා පර්වතයේ. අයම් පබ්බතු ඉමි ඉසි ගිලතිති. මේ පර්වතේ මේ ඉසිරු ගිලිනවානේ කියලා මිනිස්සු කතා වුණේ එක. ඉතින් ඒ පසේ බුදුරයන් වහන්සේලාගේ අසිරිමත් චරිතාපදානයන් අද අපි ගෙන ගන්න හදන්නේ. විශේෂයෙන් මේ පසේ බුදුරජාණන් වහන්සේලා උන්වහන්සේලා වැඩවාසය කළ තියෙන්නේ වැඩි හරියක් හිමාල පර්වතේ. හිමාල පර්වතී ගන්ධමාන කියලා පර්වතයක් තියෙනවා. එතන මේ පර්වත වලල්ලේ පර්වත හතක් තියෙනවා. ඒ පර්වත හතෙන් උසම එක තමයි ගන්ධමාන පර්වතේ. එතකොට උන්වහන්සේලා බොහෝ සෙයින් වැඩ සිටි මේ ගන්ධමාන කියන පර්වතේ. ගන්ධමාන පර්වතයේ තියෙනවා නන්ද බූලක කියලා ලස්සන ගල්ලෙන් පන්තිය. මේ නන්ද මූලක කියන තැන තියෙනවා ඒ පසේ බුදුරජාණන් වහන්සේලාට වැඩ ඉන්න එක ගල්නක් තිනවා රන් ගල්ලේන. මේවා තියෙන අට කතාවල විස්තරය. රන් ගල්ලේන කියලා එකට කියන්නේ. ඇත්තටම රත්තරන්ද කියලා අපි දන්නේ. ඊළඟට තියෙනවා මණික් ගල්ලේන. ඊළඟට තියෙනවා රිදි ගල්ලේන. ඒ මණික් ගල්ලේනේ ద్వාරයේ ඉස්සරහා යදුනක් කුස තියෙන යදුනක් දිග පල්ල තියෙන මංජූසක කියලා ලස්සන සුවිශේෂ රුක්ෂයක් පහළ වෙලා තියෙනවා. දැන් මම හිතන්න මංජූසක රුක්ෂයේ මේ විහාර මන්දිරේ පසේ බුදු මන්දිරේ ඉදිවෙමින් පවතිනවා. ඒ මංජූසක රුක්ෂේ පසේ බුදුරජාණන් වහන්සේ නම පහළ වෙද්දී මල් පිරිනවා. මල් පිරිලා ඉතිරිලා යනවා. තව දෙයක් වෙනවා. අලුතෙන් අලුතෙන් පසේ බුදුරජාණන් වහන්සේ නම පහළ වෙද්දී රන් මලක් පිපෙනවා ඒ මංජූසක වෘක්ෂේ. රන් මල එන්නේ ඒ වෘක්ෂයේ උඩින් නෙමෙයි, කඳෙන් නෙමෙයි, මුල හරියෙන් එන්නේ. ලස්සන මුලක්. රතු පාට කහ පාට තියෙන ලස්සන මුලක් පහළ වෙනවා අලුතෙන් පසේ බුදු කෙනේ පහළ වෙද්දී මංජූසක වෘක්ෂේ. එතකොට අනිත් පසේ බුදුරයන් වහන්සේලා දැනගන්නවා හරි අලුතෙන් පසේ බුදුරජාණන් වහන්සේ නම පහළ වෙන ලකුණු. ඔන්න දැන් අලුතෙන් මල පිපුණා කියලා. ඊට පස්සේ උන්වහන්සේලා පසේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ 이르දීන් ওই ගන්ධමාන පර්වතේ නන්ද මූලක කියන තැනට ඇවිල්ලා වඩිනවා. ඒතර එතන හැමදාම ආසන පනවලා තිනවා කියනවා. උපෝසත දවසට, ඒ කියන්නේ පොහොය දවසට සියලුම පසේ බුදුරයන් වහන්සේලා ඔතන එක්රැස් වෙනවා. එක්රැසලා උන්වහන්සේලා ධ්‍යාන සමාපත්තියෙන් සමවැදී උන්වහන්සේලා විමුක්ති රසය අත්විඳිනවා. මේ විමුක්ති රසය උන්වහන්සේලා අත්විඳලා සමාධිය නැගිටලා අර අලුතෙන් වැඩම කළ පසේ බුදුරයන් වහන්සේගෙන් අහනවා. පින්වත් ශ්‍රමණයන් වහන්සේ, ඔබ වහන්සේ මේ ජීවිතේ විමුක්තිය ස්පර්ශ කළේ කොහොමද කියලා. ඊට පස්සේ උන්වහන්සේ ලස්සනට ගාථාවකින් ඒක විස්තර කරනවා. ආන් ඒ ගාත බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේට හිතුණා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ අසිරිමත් චරිතාපදාන ගැන පදාරලා තියෙනවා. ඊළඟට මහා ශාවකයන් වහන්සේලාගේ චරිතාපදාන ගැන වදාරලා තියෙනවා. නමුත් අපි මේ අහලා තියෙනවා පච්චේක බුද්ධ කියලා වචනය. පංචේක බුද්ධකී වෙන්වෙන් වශයෙන් අවබෝධ කරනවා කියන අදහස. නමුත් මේ පසේ බුදුරජාණන් වහන්සේලා ගැන අපේ භාග්‍යතුන් වහන්සේ වැඩි විස්තර වදාළේ නැහැ නේ කියලා.
ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාන් වහන්සේ ඉස්සරහා බුදුරයන් වහන්සේගේ සිරිපතුල් අභියස වන්දනා කරලා බුදුරයන් වහන්සේට ඇරයුම් කරනවා. අනේ ස්වාමීනි, භාගතුන් වහන්ස පසේ බුදුරජාණන් වහන්සේලා ගැන අනුකම්පාවෙන් යුතුව දේශනා කොට වදාරණ සීක්වා කියලා. ඊට පස්සේ බුදුරයන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ ඇරයුමෙන් සුත්ත නිපාතයේ තියෙන කග්ග විසාන කියන සූත්‍රේ දේශනා කරනවා. ඒ කග්ග විසාන සූත්‍රේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ පසේ බුදුරයන් වහන්සේලා මං හිතන්නේ 30-40 නමකගේ ගාථා තියෙනවා. එතකොට මේ කග්ගවිසාන සූත්‍ර අටුවාවේ තමයි උන්වහන්සේලාගේ ලස්සන අසිරිමත් චරිතාපදානේ තියෙන්නේ. එතකොට මම ඔබට අර කියවන්නේ මේ පසේ බුදුරජාණන් වහන්සේලා මේ ජීවිතය අවබෝධ කරන පිළිවෙල හරි විශ්වජනකයි කියලා. හරි අමුතු ක්‍රමයකට ජීවිතය අවබෝධ කරන්නේ. එතකොට උන්වහන්සේලාට අවබෝධ කිරීමට ඒ අවබෝධිත උන්වහන්සේලාට මොකක් හරිං කාරණාවක් පාදක වෙනවා. එතකොට මේ පසේ බුදුරයන් වහන්සේලා ගොඩක් ඉපදිලා තින්නේ බර්ණැස. බර්ණැස රජ පෞලි රාජ කුමාරවරු හැටියට ගොඩක් පහළ වෙලා තින්නේ. එතකොට සසරේ දයාසංකේ කල්පලක්ෂයක් පුරණ ලද පාරමී ධර්මයන්ගෙන් හෙබි මහා පුණ්‍යවන්ත උත්තම ගුණධම් පුරුදු කළ උත්තමයෝ තමයි පහළ වෙන්නේ මේ විදිහට. විශේෂයෙන් මේ පසේ බුදුරයන් වහන්සේලා ගොඩක් විශාල පිරිසක් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ පිළිවෙත් පුරපු අය. ඔන්න කාශ්‍යප බුදුරයන් වහන්සේ කාලේ පිළිවෙත් පුරපු ශ්‍රමණේක් මාර්ගඵල අවබෝධ කරේ නැහැ. දෙවියන් අතර උපන්නා. දෙවියන් අතර ඉපදිලා දිවි සැප විඳින්න හිටියා. ඒ කාලේ බරණැස් නුවර බරණැස් රජුරුවන්ගේ අන්තපුර අංගණාවන් හිටියා 20,000. අන්තපුර අංගණාව 20,000ක් හිටියා. නමුත් ඒ 20,000ටම එක බිසවකටවත් පුතෙක් හිටියේ නැහැ. දැන් රජුරු ඇමතිවරු දැන් රැස් වෙලා කතා කරනවා මහරජුරුවන් වහන්සේ හරි ප්‍රශ්නයක්. දැන් මේ බරණැස් රාජ්‍ය අපි ඉදිරියට ගෙනියන්න රාජකීය පුත් කුමරෙක් ඕන. දැන් ඔබ වහන්සේට තාම පුත් කුමරෙක් නැහැ. දැන් ඔබ වහන්සේගේ මේ රාජකීය කාලේ තව සංවේවිගෙන එනවා. ඉක්මනට මේ පුත් කුමරෙක් ලැබෙන පිළිවෙල අපි හොයා ගන්න ඕන කියලා. ඊට පස්සේ මොකද උනේ? කතා වුණා මැති ඇමතුරු. කතා වෙලා පුරෝහිත බ්‍රාහ්මණයත් එක්ක රජුරෝ කතා බස් කළා. පුරෝහිතේනි, හරි පුදුමයි මේ දැන් අපිට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේ බර්ණස් රාජ්‍ය ඉස්සරහට ගෙනියන්න ක්‍රමයක් නැහැ කියලා. ඒ මොකද අපිට පුත් කුමරෙක් නැහැ කියලා. මේකට විසඳුමක් නැද්ද කියලා. ඊට පස්සේ පුරෝහිත මැති අමතරුත් එක්ක කතා බස් කළා. කිව්වා, මහරජතුමනි, අපි අහලා තිනවා යම්කිසි රාජකීය බිසවක් උපෝසත සිල් සමාදන් වෙලා මෙච්චිත වැඩුවොත් එහෙම පින්වන්ත පුත් කුමරෙක් ලබනද උදාර පිනක් එයා රැස් කරනවා කියලා. ඉතින් එහෙම බලද්දී මේ අගබිසවුන් වහන්සේ ඉතාම සීලවන්ත කෙනෙක්, ගුණවන්ත කෙනෙක්, ඥානවන්ත කෙනෙක්. ඒ වගේම ඇය ඉතාම කල්යාණ ගුණධර්මයන්ගෙන් යුක්තයි. ඇය උපෝසත සිල් සමාදන් වෙලා මෙත් වැඩුවොත් නම් එකත් එකටම පුත් කුමරෙක් ලැබේ කියලා. ඉතින් මහරජුරෝ මොකද කරේ? අගබිසවට මේක කිව්වා. බිසවුන් වහන්සේ පුත් කුමරෙක් ලබන්න එක මේක ක්‍රමයක් තියෙන්නේ. ඔබතුමීට පුළුවන් දෙක උපෝසත සිල් සමාදන් වෙන්න. උපෝසත සිල් සමාදන් වෙලා මෙච්චිත වැඩුවොත් පින්වන්ත පුත් කුමරෙක් ලැබේ. දැන් ඒ බිසවටත් පුත් කුමරෙක් හිටියේ නැහැ. කිව්වා, මේක කරනවා නම් ඔබතුමී විතරක්ව ඉන්නේ මේ 20,000ක් කාන්තාවන් අතරින්. ඔබතුමී තුල තමයි කියන මේ ගුණේ තියෙන්නේ. ඉතින් ඒ රජ බිසව හරි සතුටු වුණා පුත් කුමරෙක් ලබන්න තන තමන් පුණ්‍ය වාසනාවෙන් යුක්තයි කියලා අහන්න ලැබුණාට පස්සේ. ඊට පස්සේ ඈ සිල් සමාදන් වුණා. උපෝසත සිල් සමාදන් වුණා. දැන් දස දිසාවට මෙසිත පතුරුමින් වාසය කරනවා. දවසක් ඈ සුවඳ පැනින් පෑම් පහසු වෙලා සඳළු තලයට ගිහිල්ලා උපෝසත සිල් අදිෂ්ඨාන කළා. සිල් සමාදන් වුණා. මෙසිත වඩ වඩා ඉදදී ලස්සන ආලෝකයක් ඈ ඉදිරියේ පහළ වුණා. ඒ ආලෝකේ පාත් වෙලා ලස්සන
දිව්‍ය රාජයේ කෑදිරී පෙනී හිටියා. කවුද? සක්දේවිඳු. සක්දේවිඳු පෙනී ඉඳලා කියනවා, පින්වත් රාජදේවිනී, ඔබ ඉතාම සීලවන්තයි, ගුණවන්තයි. සියලු සත්වයන් කෙරෙහි මේ සිත පතුරවනවා. ඔබ කෙරෙහි මගේ හිත පහන් නොගියා. ඔබට මං එකම එක වරයක් දෙනවා. කැමති වරයක් ඉල්ලන්න කිව්වා. ඊට පස්සේ ඒ රාජබිසව සක්දේවිඳු පැත්තට වැඳගෙන කියනවා, අනේ පින්වත් දිව්‍ය පුත්‍රය, මං හරි දුකටපත් වෙච්ච අම්ම කෙනෙක්. මගේ හිතේ එකම එක පැතුම ඇති වෙන්නේ මට වාසනාවන්ත පුත් කුමරෙක් ලැබෙන හැටියට වරයක් දෙනවා නම් ඒ වගේ වරයක් දෙන්න කිව්වා. ඊට පස්සේ සක්දේවිඳු කිව්වා, පින්වත් රාජදීනියනි, ඔබ දුකටපත් වෙන්න එපා. සතුටින් සිල් සමාදන් වෙලා මෙච්චිත වඩන්න. නොබෝ කලකින් ඔබට පින්වන්ත පුත් කුමරෙක් ලැබේ කිව්වා. ඊට පස්සේ සක්දේවිඳු දිව්‍ය සභාව රැස් කළා. දෙව්ලෝවට ගියා. දිව්‍ය සභාව රැස් කළා. දිව්‍ය පුත්‍රයෙකුට කිව්වා, පින්වත් දිව්‍ය පුත්‍රය, ඔබේ ආයුෂ දැන් තව ටිකයි තියෙන්නේ. ඒ දිව්‍ය සභාවෙම කතා කරලා ඇහුවා, කාර්ද දිව්‍ය ආයුෂ ගෙවෙමින් තියෙන්නේ කියලා. එතකොට කිව්වා අනිත් දෙවිවරු, මෙන්න මේ දිව්‍ය පුත්‍රයාගේ දිව්‍ය ආයුෂ ගෙවෙමින් තියෙන්නේ කියලා. ඊට පස්සේ සක්දේවිඳු කතා කරලා කිව්වා, පින්වත් දිව්‍ය පුත්‍රය, ඔබේ දිව්‍ය ආයුෂ ගෙවෙමින් තියෙන්නේ. දැන් ඔබට මනුලෝට යන්න කාලය උදා වෙලා තියෙනවා. කිව විතරයි ඒ දෙවිදුක, අනේ සක්දේවිඳුනි, මට මනුලෝකෙට යන්න බෑ. අපෝ, මට මනුස්ස ලෝකෙට යන්න බෑ. මම තව වෙන ඉහළ දිවි ලෝකයකට යන්න බලාගෙන ඉන්නේ කියලා. හා හා, මුලාමත කරන්න එපා කිව්වා. ඇයි, මනුස්ස ලෝකෙ ඉදදී පින් කළා නේද දෙවියන් අතර ආවේ කිව්වා. ඒ නිසා මනුස්ස ලෝකෙට යන්න සූදානම් වෙන්න කිව්වා. අනේ බෑ කිව්වා. කොහොමද ඔය මව කුසක් ඇතුලේ ගිහිල්ලා දස මාසයක් ඉන්නේ හිර වෙලා කියලා. ඊට පස්සේ කිව්වා, නෑ නෑ නෑ, එහෙම ඉර වෙලා ඉන්න ඕනේ. ඔබ සසරේ පිනක් කළා තියෙනවා. ඒ පිනෙන් ඔබට දස මාසයක් කුසේ ඉන්න ඕනේ නෑ. ඔබ උපදින්නේ නෙළුම් කෙමියක කිව්වා. ඒ නිසා මනුලෝට වඩින්න සූදානම් වෙන්න කියලා. ඉතින් එදා මොකද වුනේ? එදා රාත්‍රී, දැන් ওই කතාව සිද්ධ වුණාට පස්සේ එදා රාත්‍රී අර විසු උන්වහන්සේ ලස්සන හීනයක් දැක්කා. මොකක්ද දැක හීනේ? හොඳට සුවඳ පැන්නාලා අන්තපුර කුලාංගනාවන් පිරිවරාගෙන රාජකීය පොකුණ ළඟට යනවා. හීනයක් මේ දැකේ. පොකුණ ළඟට යනවා. එතකොට පොකුණේ නෙළුම් කෙමියක, ලස්සන නෙළුම් පොහට්ටුවක රත්තරන් පාට සිගිති දරු සිගිත්තෙක් ඉන්නව දැක්ක හීනේ. දැකලා පහෝදා ඔන්න ඇහැරුණා. ඇහැල දැන් හරි සතුටුයි, අද්භූත හීනයක් මේක. දැන් දරු සිගිත්තෙක් ලැබෙන ලකුණු. ඉතින් මහරජතුමාට මේක කිව්වා. මහරජතුමනි, මං ඒ හරි අද්භූත හීනයක් දැක්කා. හරි පුදුම එකක් ඒක කියලා. ඉතින් පහෝදා මොකද කරේ? උපෝසත සිල් සමාදන් වෙලා සුවඳ පැන්නාලා අන්තපුර කුලංගනවන්ත එක්ක රාජකීය පොකුණ ළඟට ගියා. ඒ යද්දි ඈත තියාම දැක්කා මේ හරි අද්භූත නෙළුම් පොහට්ටුවක් පිපිලා තියෙනවා. ඒ දැක්ක ගමන් අර මව විසිරතුන, මේ තමයි මේ දරුසඟිත්තා ඉන්න එක වෙන්න ඕන කියලා. දුවගෙන ගිහලා අර නෙළුම් පොහට්ටුව තුරුළු කරගත්තා. අනේ මගේ පුතා කියලා. එතකොට ඒ නෙළුම් පොහට්ටුව පිපුණා. ලස්සන රත්තරන් පාට දරුසඟිත්තේ පුතේ. ප්‍රීති ගෝසා කළා අර කුලාංගනාව ඔක්කොම අන්තපුර ස්ත්‍රී සතුටට. දැන් ඉතින් මුළු මාලිගාවෙම එකම උත්සවයක්. ඇයි? දරුසඟිත්තේ ලැබිලා අද්භූත දරුවෙක්. නෙළුම් පොහට්ටුවේ තමයි ඉපදුනේ. ඊට පස්සේ මේ දරුවා ඇතින් සුරතල් කරන්න හැමෝම පොරේ. එක එක්කෙනාගේ අතෙන් අතට යනවා. දරුවා ලොකු වෙද්දී ඉතින් මොකද කරන්නේ? කට්ටි, අනේ පුතේ මේක කණ්ඩ, අනේ පුතේ මේක බොණ්ඩ, අනේ පුතේ මේකක් කණ්ඩ, අනේ පුතේ මගේ අතට එන්න කියලා හැමෝම පොර අල්ලනවා මේ දරුවා ගන්න. අන්තිමේට දරුවට එපා වුණා. මොකද්ද මේ වදේ කියලා. ඉතින් ඔය අතරේ දවසක් ශ්‍රමණයන් වහන්සේ නමක් වැඩියා රජමිදුලට, රජගෙදරට වැඩියා. දකිදි මේ දරුවා මොකද එළිය සෙල්ලම් කර කර හිටියා. සෙල්ලම් කර ඉද්දි මේ ශ්‍රමණයන් වහන්සේ නම දකිදි කිව්වා, අනේ ශ්‍රමණයන් වහන්සේ මෙහෙට වඩින්න එපා. මේ හරි කරදරයි. අරක කණ්ඩ කියනවා, මේක කණ්ඩ කියනවා, මේක බොණ්ඩ කියනවා, මගේ අතට එන්න කියනවා, මගේ අතට එන්න කියනවා. මට නම් හරි කරදරයි. ඔබ වහන්සේට කරදර වෙයි වඩින්න කිව්වා.
ඉතින් උන්වහන්සේ ඒ දරුවා දිහා බැලුවා. බල්ලා කල්පනා කරා පින්වත් දරුවෙක් කියලා එහෙමම හැරලා වැඩියා. නමුත් මේ දරුවට එකපාරට පස්සේ ඒක මතක් වෙද්දී දැන් ඒ ශ්‍රමණයන් වහන්සේ වැඩියානේ. ඒ පස්සේ බුදුරයන් වහන්සේටමක් වැඩියේ. ඊට පස්සේ ඒක මතක් වෙද්දී මේ දරුවට එකපාරට ශෝකයක් හටගත්තා. අනේ ඒ ශ්‍රමණයන් වහන්සේ වැඩි මං කියපු එකට උන්වහන්සේට දුක හිතුණාද දන්නේ නැහැ. ඇයි පින්ඩපාති පූජා කළේ නැහනේ. අනේ උන්වහන්සේට දුක හිතෙන්නේ නැති කියලා. දැන් මේ දරුවා ඊට පස්සේ දුකසී ඉන්නවා. දැන් අර සෙල්ලම් කරන්නෙත් නැහැ, කන්නෙත් නැහැ, බොන්නෙත් නැහැ. ඉතින් අර ඔක්කොම මව්බිස උන්වහන්සේ, පිය රජතුමා, ඊළඟට අර කිරි මව්, රොකුමනු, අනේ ඇයි පුතේ ඔයා සතුටින් ඉන්නේ නැත්තේ කියලා. අනේ අර ශ්‍රමණයන් වහන්සේ මං කියපු වචනට වෙන්නේ නැති ආපෝ හැල්ල වැඩියා. උන්වහන්සේ දානෙ ගත්තෙත් නැහැ, මට එකට හරි දුකයි, මං උන්වහන්සේ සමා කරගන්න ඕන කිව්වා. ඒ හින්දා අපි යන් කියලා රාජකීය පිරිසත් එක්ක බර්ණැස ඉසිපතන මෙගදායට ගියා. ඒ කාලේ බර්ණැස ඉසිපතනේ තමයි පසිබුදුරයන් වහන්සේ ඉඳලා තියෙන්නේ. ඉසිපතනට ගියා මෙයා විශාල පිරිවරක් එක්ක. ගිහලා දැන් මෙයා හැමතැනම ඉසිපතනේ ඇවිදිනවා. ඇවිදීදී දකින්න ලස්සන මෝපෝ, ලස්සන මෝපැටව්. හරි කෙලදලින් එහෙමයි දුවපැවන ඇවිදිනවා. එතකොට මෙයා අර පිරිසෙන් අහලා පිරිසෙන් අහනවා, අනේ බලන්න මේ ලස්සන මෝපැටව වෙන නිදහස. මුන් මටත් වඩා හරි නිදහස භුක්ති විඳිනවානේ. මේ මෝපැටවුන්ට කවුරුවත් මේක කන්න මේක බොන්න මගේ අතට එන්න කියලා කියන්න ඉන්නවද කියලා. එතකොට අර රාජකීය පිරිස කියනවා, කුමරුනි මේ මෝපව අහිංසකව මේ කෙලිදලින් නිදහසේ ඉන්නේ, උන්ට කරදර කරන්න කවුරුවත් නැහැ කියලා. බලන්න එතකොට මේ මෝපැටව කොච්චර සනීපිට ඉන්නවද කියලා. අපට වගේ නෙමෙයි කියලා කල්පනා කරන් පස්සේ මේ කුමාරයාට තේරුණා මේ මුවන් තුල තියෙනවා මහා පුදුම හුදකලාව, පුදුම නිදහසක්. රාජකුමාරයෙක් වෙලා මට ඒක නැහැ. අනේ මමත් මේ නිදහසක් අත්විඳින්න ඕන, හුදකලාවක් අත්විඳින්න ඕන. මට හැම වෙලෙම කෙක්කන කරදර කරනවා. හැම වෙලෙම මාව සතුරු කරන්න කියලා කරන දේවල් වලින් මට හරි පීඩාවක් කියලා. ඊට පස්සේ ඒ ශ්‍රමණයන් වහන්සේ කෝ කියලා අර පිරිසකින් ඇහුවා. ඊට පස්සේ කිව්වා, කුමරුනි ඒ ශ්‍රමණයන් වහන්සේ මේ කොහේ හරි නැති, අපි යමු කියලා. ඉතින් බලන්න ගියා, ඊට පස්සේ ලස්සන සුදු වැලි අතුල සක්වම් මළුවක් තිබ්බා. ලස්සන ගස් සෙවණ තියෙනවා, නිෂ්කලංක තැනක් තියෙනවා, හැබැයි කවුරුත් නැහැ. ඊට පස්සේ කිව්වා, කුමරුනි එකත් එකටම ඔය ශ්‍රමණයන් වහන්සේ පසේ බුදු රජාණන් වහන්සේ ඉන්නේ ඇත්තේ මෙතන, අපි යමු ටිකක් වෙලා කියලා. ඊට පස්සේ කියනවා, නැහැ ඔයගොල්ලොත් එක්ක මෙතන මං ආවොත් ඒක උන්වහන්සේට කරදරයක්. ඉස්සල්ලත් මං කියූප එකට හිතරිදිලා තමයි යන්න ඇත්තේ. එහෙනම් ඔයගොල්ලෝ නතර වෙන්න, මං උන්වහන්සේ හොයා ගන්නම් කියලා. ඉතින් මේ කුමාරයා මේ වනාන්තරය හැමතැනම ඇවිදිනවා. දැන් බර්ණැස ඉසිපතනේ ඇවිදිදී දැක්ක ලස්සන කුටියක් තියෙනවා හුදකලා තැනක. ලස්සන සක්මනක් තියෙනවා, මිදුළු අතු ගාලා තියෙනවා, ලස්සන පුංචි ගල් තලාවක් තියෙනවා. මේ කුමාරයා හිමින් හිමින් සක්මන් කරගෙන කුටිය ළඟට ගියා. උගුරු පෑදුවා, කිසි සද්දයක් නැහැ. ඊට පස්සේ මොකද කළේ ඒ කුමාරයා? කල්පනා කළා, ඒ පසේ බුදුරජාණන් වහන්සේ එහෙනම් කුටි ඇතුළවද්ද කියලා. ඊට පස්සේ හීන්සරේ කුටිය දොර ඇරලා බැලුවා, කුටි කවුරුවත් නැහැ. කල්පනා කළා උන්වහන්සේ එහෙනම් කොයි හරියකින් වැඩලා. වටපිට බැලුවා, ගල් තලාවක් තියෙනවා. ගල් තලාවේ වාඩි වුණා. වාඩිලා කල්පනා කරා, උන්වහන්සේ වඩිනකන් මං හුදකලා බව අත්විඳින්න ඕනද? අද මට කරදර කරන්න කවුරුවත් නැහැ. මේක කණ්ඩ, මේක බොණ්ඩ, අනේ පුතේ මගේ අතට එන්න කියලා කියන්න කවුරුවත් නැහැ. මං හුදකලාවත් ඉදින්න ඕන කියලා මේ දරුවා භාවනාවට වාඩි වුණා. වාඩි වෙලා ඇස් දෙක පියාගත්තා. සසරේ පුරුපු පිම්බලේ. එතකොට යාගේ හිතට මොකක් හරි භාවනා මනසිකාරයක් එනවා. එක්කෝ එක ආනාපාන සතිය, එක්කෝ මේ සිත, එක්කෝ කසිනයක්, මොකක් හරි එකක්. ඊට පස්සේ කල්පනා කළා, මම මේ ජීවිතේ හුදකලාවත් ඉදින්න ඕන. හොඳට සමාධිය වැඩුණා. සමාධිය වැඩලා කහපනා කළා, ගොඩක් දේවල් එක්ක එකතුලායිද්දී හරි කරදරයි. මේවත් එක්ක මේ එකතුලායිද්දී මේ කරදරේ තියෙන්නේ මේ බන්ධන තියෙනකන්. මේ බන්ධන වලින් නිදහස් වෙන ක්‍රමයක් නැද්ද? සමාධිය කහපනා කරනවා. සමාධිමත් හිතින් කහපනා කරද්දී කරද්දී මේ අනිත්‍ය ලෝකෙකට අපි බැඳිලා ඉන්නවා කියලා අවබෝධ වුණා. එතකොට මේ අනිත්‍ය උදී අනිත්‍ය හැටියට නොදකපු නිසායි මේ බන්ධන හටගන්නේ කියලා අවබෝධ වුණා. මේ ඔක්කොම දුකට අයිති කියලා අවබෝධ වුණා. මේ දුක හදලා දෙන්නේ තණ්හාවෙන් කියලා අවබෝධ වුණා. තණ්හාව නිරුද්ධුනොත්
දුකින් නිදහස් කියලා. කල්පනා කරගෙන යති සමති අති දර්ශනාව දෙකම වැඩුණා. ඒ ගල්තලාවෙම පසේ බුදු කෙනෙක් බවට පත් වුණා. දැන් අර රාජකීය පිරිස කලබල වුණා. මේ කුමාරයා ගියා කියම කොහෙද දන්නේ? තාම ආවේ නැහැ කියලා. ඔකෝ පිරිස දැන් බරණස ඉසිපතනේ මේකදායි ඇතුළට යනවා. කුමාරයා ගල්තලාවක වැඩ ඉන්නවා. කුමරුනි, දැන් හවස් වුණා. අපි ඉක්මනට යමු. දැන් මව විසුව බලාගෙන ඇති, පේරත්තුමා බලාගෙන ඇති කියලා. ඊට පස්සේ කියනවා, දැන් කුමරුනි අර ශ්‍රමණයන් වහන්සේ ගැන පසුතැවෙන්න එපා. ඒව ගැන. එතකොට මේ රාජකුමාරයා කියනවා, පින්වත් රාජපුරුෂේනි, මිත්‍රවරුනි, මම සියලුම ශෝකයන්ගේ නිදහස් වෙච්ච කෙනෙක්. මගේ හිතේ කිසි දුකක් නැහැ. මම සියලු දුකින් නිදහස් වෙලා ඉන්නේ. මගේ ජීවිතේ අద్భుත උදකලාවක් තියෙනවා. මම මේ ලෝකේ කවදාකවත් නොදුටු සත්‍ය අත්දැක්කා. මගේ හැම බන්ධනයක්ම සිඳිලා බිඳිලා ගියා. දැන් මම නිදහස් කෙනෙක්. මට රාජමාලිගාවට යන්න ඕනේ නැහැ කියලා. එතකොට අර විරස පුදුම වුණා. අනේ මේ කුමාරයාට මොකද වුනේ කියලා. අනේ පින්වත් කුමරුනේ, ඔබ වහන්සේගේ වචන අපට අදාහ ගන්න බෑ. ඔබ වහන්සේ මේ පවසන වචන මීට පෙර කිසිදා අපට පවසලා නැහැ. ඔය වගේ වචන පවසන මුනිවරු පිරිසක් ගැන අපි අහලා තිනවා. උන්වහන්සේලාට කියන්නේ පසේ බුදුරජාණන් වහන්සේලා කියලා. හැබැයි උන්වහන්සේලා ඔය විදිහෙනම් නෙමෙයි. උන්වහන්සේලා පාත්‍ර සිවුරු දරාගෙන ඉන්නේ. කෙස් රැවුල් බාලා ඉන්නේ. එතකොට ඒ කුමාරයා මොකද කළේ? හිසාත ගෑවා. කෙස් අතුරු දහගුණා. වස්ත්‍ර අතගාලා බැලුවා. සිවුරු පාත්‍ර පහළ වුණා. ලස්සන ශ්‍රමණ රූපයක් පෙනී ගියා එතන. ලස්සන ගාතාවක් කියලා ඉරිදීන් අහසට පැන නැගලා ගන්ධමාන පර්වතයට වැඩියා. ඉතින් ඒ උන්වහන්සේ ගාතාව තුන හරි ලස්සනට මිගෝ අඤ්ඤම්හි යතා අබද්දු යේ නිච්චකං ගච්ඡති ගෝචරාය විඤ්ඤෝ නරෝ සේරිතම් පෙක්කමානෝ ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ. තොණ්ඩුවකට අහුවෙලා ඉන්නේ නැතිව නිදහසේ ඉන්න මුවා හරි නිෂ්කලංක වූ නිදහසේ වනේ හැසිරෙනවා. ඒ මුවා තනකොළ බුදින්න කැමති අයුරින් තනකොළ බුදිනවා. කිසි බාධාවක් නැතුව හිතුමනාපේ හැසිරෙනවා. මා දැන් ආන්ගේ වගේ කෙනෙක්. මං හුදකලාවේ හැසිරෙන කංග වේණෙක් වගේ කියලා මේ ගාතාව කියලා උන්වහන්සේ අහසින් වැඩියා. බලන්න එතකොට මේ පසේ බුදුරයන් වහන්සේලාගේ ඒ ජීවිත කොච්චර අසිරිමත්ද කියලා. මට මතක එක තැනක එක රජ කෙනෙක්, දැන් මේකේ විස්තර ගොඩාක් තියෙනවා, අපට හරි මදි කාලේ ඒක කතා බස් කරන්න. ඒක රජ කෙනෙක් රජ සැප විඳින්න ඉන්න ගම කල්පනා කරා, මට මෙච්චර රජ සැප තියෙනවා, ඊළඟ මගේ රාජමාලිගා වටේට මෙච්චර ආරක්ෂාවක් යොදලා තියෙනවා, මෙච්චර පිරිවරක් ඉන්නවා, මෙච්චර ප්‍රාකාර තියෙනවා, දියගල් තියෙනවා, මං වටේට හැම විටම රාජපුරුෂයෝ ඉන්නවා, මෙච්චර ආරක්ෂාවක් රැකවරණයක් තියෙද්දිත් මං හරි බයෙන් තැති ගැනීමෙන් ඉන්නේ. අනේ ඇත්තට මේ බය නැතුව ඉන්න පිරිසක් නැද්ද මේ ලෝකේ? හැවැයට පුරුහිත මට කියන්න, මේ ලෝකේ බය තැති ගැනීම දුරු කරපු කවුරුවත් නැද්ද? ඊට පස්සේ පුරෝහිත කියනවා, මහරජතුමනි, මේ ලෝකේ බය තැති ගැනීම දුරු කරපු පිරිසක් ඉන්නවා. අපි අහලා තියෙනවා ඒගොල්ලෝ තමයි මේ සිංහරාජයා කියන්නේ. සිංහරාජයාට හෙනහාඬ පිපුරුවත් බය තැති ගැනීම කටගන්නේ නැහැ කියලා. එසේද පුරෝහිත? ඉතින් එහෙමනම් අපි එක විමසා බලමු කියලා මේ රජුරුව පිටත් වුණා චතුරංගනී සේනාවත් එක්ක මහා වනාන්තරයට. ඒ වනාන්තරයේ යද්දී එක පඳුරක් අස්සේ ඉඳලා සිංහ දේනුවක් කලබල වෙලා පැනලා ගියා. එතකොට ඒ රජුර ඇහුවා, රාජපුරුෂයනි, ඒ සද්දේ මොකද්ද කිව්වා. රජතුමනි, ඒ සිංහ දේනුවා. රජතුමනි, මේ පෙදෙසට පොඩ්ඩක් සැපැත්තලා බලන්න, ලස්සන සිංහ පෝතකෙක් ඉන්නවා කිව්වා. ලස්සන සිංහ පැටියෙක් ඉන්නවා. එසේනම් දැන් අපි බලමු මේ සිංහ රාජයා බය වෙනවද කියලා. කියලා රජුර මොකද කිව්වේ? අර පිරිසට කිව්වා, චතුරංගනී ඒ සේනාවට කිව්වා, දැන් එහෙනම් හොඳට මේ බෙර දවුල් වාදනය කරන්න කිව්වා. සාක් පිඹින්න කිව්වා. හොර නෑ පිඹින්න කිව්වා. හඬ නංවන්න කිව්වා. දැන් බෙර ගහනවා, සාක් පිඹිනවා, හොර නෑ පිඹිනවා. අර සිංහ පැටිය කිසි කලබලයක් නෑ. සිංහ පැටි ඔළුව උස්සලා බැලුවා.
ආයමත් අද්දක තියාගෙන ආයමත් නිදාගත්තා. ආය බෙර ගහනවා, ආය සක් පිපිනවා, ආය හොර නැම් පිපිනවා. ආයමත් සිංහ පැටිය ඔළුව උස්සලා බැලුවා, ආය නිදාගත්තා. රජුරු කල්පනා කරා, හරි පුදුමයි. මේ සිංහයාගේ සිංහ පෝතකෙක්වත් කිසි බයක් ඇති ගැනීමක් නැහැ. සිංහ පැටියෙක්වත් සලිත වෙන්නේ නැහැ. කම්පාවටපත් වෙන්නේ නැහැ. අපි රජුරු වෙලා කොච්චර බය වෙනවද කියලා. ඊට පස්සේ රජුරු මොකද කළේ? කෙලීම මාලිගාවට ගියා. කෙලීම මාලිගාවට ගිහිල්ලා භාවනා කරන්න පටන් ගත්තා. මේ බය ඇති ගැනීම දුරු කරපු හිතක් මං ඇති කරගන්න ඕන. මේ සියලු බන්ධන වලින් නිදහස් වෙන්න ඕන කියලා භාවනා කරන්න පටන් ගත්තා. ඔන්න රජුරුවන්ගේ සිතේ සමාධිය වැඩුණා. සමාධිය වැඩුණා. ඊට පස්සේ කල්පනා කළා, මේ බය ඇති ගැනීම ඉන්නේ මොකද්ද? බය ඇති ගැනීම වෙන්න හේතු උනේ මොකද්ද කියලා. එතකොට අහුණා, මේ බය වෙන්නේ අනාරක්ෂිත බවත් එක්ක ජීවිතයක තියෙන අනාරක්ෂිත බවනේ බය හටගන්නේ. අනිත්‍යදී අනිත්‍ය වෙද්දී බය ඇති ගැනීම හටගන්නවා. එහෙනම් මේ අනිත්‍යදී අනිත්‍ය හැටියටම අවබෝධ කළොත් එතන කම්පා නොවෙන්න පුළුවන්. අන්න විදර්ශනා ප්‍රඥාව වැඩුණා. පසේ බුදුරයන් වහන්සේ නමක් බවට පත් වුණා. ඉතින් දැන් උන්වහන්සේ ඒ පසේ බුදුරයන් වහන්සේ ඔටුනු පළඳාගෙන රාජකීය වස්ත්‍රාභරණ නැතුව රාජාභරණ පළඳගෙන ඉන්නේ. මැතිඇමතුරු බැලුව දැන් ඉස්සරවක් ගියේ නෙමෙයි, රජුරු හරි වෙනස්. රජුරු දැන් විනෝද වෙන්න කිසි උමනාවක් නැහැ. වෙනදාට ලස්සනට ලස්සන රාජකීය උත්සව සංවිධානය කරනවා. නෘත්‍ය සම්දර්ශන බලනවා. මදුපාන උත්සව සංවිධානය කරනවා. මේ මුකුත් නැහැ. රජුරු දැන් හරීම සංසිඳුණු බවකට පත් වෙලා ඇමතුරු ඇවිල්ලා ඇහුවා, රජතුමනි, ඔබතුමා හරි වෙනස්. වෙනදා වගේ සතුටු වෙන කිසි දෙයක් දැන් ඔබ වහන්සේ ඒ කිසි දෙයකින් සතුටු වෙන්නේ නැහැ. ඔබ වහන්සේ දැන් රාජකෘත්‍ය විචාරන්න කිසි උනන්දුවක් නැහැ. ඔබ වහන්සේ යම් කිසි ගැඹුරු හුදකලාවකින් හැඩයි. කිව්වා, ඇමතුරුනි, මම මේ ලෝකේ බිය තැති ගැනීම ඉක්මවා ගියා. සියලු බන්ධන ඉක්මවා ගියා. මගේ ජීවිතයේ පුදුමාකාර හුදකලාවකින් පිරුණු සාන්ත බවක් තියෙනවා. මම දැන් විරාගී සෝයාක් අත්විඳිනවා. රජකම කියන්නේ මට කැප දෙයක් නෙවෙයි. අර ඔක්කොම පුදු වුණා. රජතුමනි, ඔබතුමා තාමත් ඉන්නේ ඔටුනු පළඳාගෙන. රාජකීය වස්ත්‍රාභරණ පළඳාගෙන. ඔබතුමා මුනිවරයෙකුගේ බස් තෙපලනවා. ඔබතුමා පවසන අන්දමට දැන් ඔබතුමා සියලු බිය තැති ගැනීම ඉක්මවා ගියපු කෙනෙක්. අපි අහලා තියෙන්නේ පසේ බුදුරජාණන් වහන්සේලා ගැන. හැබැයි ඔබ වහන්සේ එහෙම කෙනෙක් නෙමෙයි. ඇහුවා, මේ පසේ බුදුවරු කියන අය කොයි වගේද? කිව්වා, උන්වහන්සේලා කෙස් රැවුල් බාලා ඉන්නේ. පාත්‍ර සිවුරු දරාගෙන ඉන්නවා. උන්වහන්සේලා මුනිවරු පිරිසක්. එතකොට රජුරු හිස අත ගෑවා. කෙස් අතුරුදහන් වුණා. වස්ත්‍ර දිහා බැලුවා. වස්ත්‍ර අතුරුදහන් වෙලා සිවුරු පෙරුණා. පාත්‍රයක් අතට ආවා. උන්වහන්සේ ලස්සන ගාතාවක් කියලා ඉරිදීෙන් වැඩියා ගන්ධමාන පර්වතයට. එතකොට මේ පසේ බුදුරජාණන් වහන්සේලා ওই විදිහට පහළ වෙනවා. සමහර තැන්වල මේ විස්තරලම අපට හම්බුණා. සමහරලාට පසේ බුදුරයන් වහන්සේලා පහළ වෙනවා. ඒ කියන්නේ කාශ්‍යප බුද්ධ කාලේ එකට පිළිවෙත් පුරුපු භික්ෂුන් වහන්සේලා හතර පස් නම් එකට පිළිවෙත් පුරලා ගත පච්චාගත වත කියන එක පුරලා. ඒ ගත පච්චාගත වත කියන්නේ උදාර වතක්. ඒ කියන්නේ භාවනා කමටහනෙම්ම පිණ්ඩපාතේ වඩිනවා. එක මොහොතක් වතේ කමඨාන වෙනස් කරන්නේ. ඒ කමඨානේ මහපව වඩිනවා. ওই වත පුරුපු සමහර ශ්‍රමණයන් වහන්සේලා හතර පස් නම දෙවියන් අතර ඉපදිලා අපගේ බුදුරයන් වහන්සේ පහළ වෙන්න කලින් මේ බුද්ධ කාලයට කලින් දම්බදීවතලි බරණැස් නුවර පහළලා එකවර පසේ බුද්ධත්වයටපත් වෙනවා. හතර නම, පස් නම, දෙතුන් නමපත් වෙනවා. සමහරලාට දෙතුන් නම පසේ බුද්ධත්වයටපත් වෙද්දී දෙක්කෙනෙක් රජකම් කරනවා. එතකොට අර පසේ බුදුරයන් වහන්සේලා ඇවිල්ලා උන්වහන්සේට යම් කිසි නිමිත්තක් දෙනවා. ඒ නිමිත්තෙන් තමයි උන්වහන්සේ පසේ බුද්ධත්වයට කරා යන්නේ. අන්න ඒකයි. ඉතින් මේ පසේ බුදුරයන් වහන්සේලා ගැන බොහොම සුවල්පයක් අද අපි ඉගෙන ගත්තා. ඉතින් මේ පසේ බුදුරයන් වහන්සේලා ගැන මම හිතන්නේ අපිට ගොඩාක් කතා කරන්න තියෙන දේවල් තියෙද්දීම අපි දැන් මේ දේශනාව අවසන් කරන්න අපිට සිද්ධ වෙලා තියෙනවා. පසේ බුදුරයන් වහන්සේලාට උන්වහන්සේලට යමක් පිදුවොත් එහෙම පුදුමාකාර අනුසස් ලැබෙනවා.
ඉතින් මේ නිසා මේ ලෝකේ අසහාය මුනිවරු පිරිසක් ගැන අද අපි මේ කතාබස් කළේ. ඉතින් මේ පසේබුදුරයන් වහන්සේලා ගැන අපට මේ ඒ කියන්නේ මේ සුන්දර විස්තර මේ මිහිරි විස්තර අපිට ඉගෙන ගන්න ලැබුණේ අපගේ සාතුරු ගෞතම බුදුරජාණන් වහන්සේ නිසා. ඉතින් අද දවසේ අපි මේ උතුම් පසේබුදුරජාණන් වහන්සේලා ගැන මේ කතාබස් කළ මේ ගුණ කීර්තනය දුර්ලභ ගණ එක. ඉතින් මේ නිසා අද දවසේ මේ පසේබුදුරජාණන් වහන්සේලාගේ උතුම් ගුණ කීර්තනය කිරීමෙන් උන්වහන්සේලාගේ උතුම් චරිතාපදානයන් අපි ශ්‍රවණය කිරීමෙන් කතාබස් කිරීමෙන් අපි රැස් කළා වූ පින අප සෑම සිළු දනාට මේ ගෞතම සාසනය තුල උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ වගේ මේ උතුම් පසේබුදුරජාණන් වහන්සේලා උදෙසා ඒ පසේබුදුරයන් වහන්සේලාගේ උතුම් චරිතාපදානයන් ශ්‍රවණය කිරීමෙන් මේ රැස් කළා වූ උතුම් ධර්ම ශ්‍රවණය ඒ උතුම් පසේබුදුරජාණන් වහන්සේලා උදෙසා කරන ලද ධර්මය ධර්මමය පූජෝපහාරයක් වේවා. සාදු සාදු සාදු. වස්සානේ ධර්මදේශනා.